අපි හඳුන්නේ දැන් ෂණයක් අනිත්‍ය වැඩුවාම ෂණ මොහොතක් මෛත්‍රිය වැඩුවට පස්සේ තිය ආනිසංස ගැන කියනකොට ඒ මන්නාසන්න මොහොතේදී ෂණයක් අනිත්‍ය වැඩුවොත් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. මොහොතක් මෛත්‍රිය වැඩුවොත් මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා අපි හඳුන්නේ. ඇයි අපි හඳුන්නේ දැන් එතන මන්නාසන්න මොහොතේදී එහෙම ෂණයක් අනිත්‍ය වැඩීමත් මොහොතක් මෛත්‍රිය වැඩීමත් දැන් අපි දැන් නිරන්තර දැන් අපි දැන් ඉන්න මේ මරණයට කලින් අපි නිකන් අනිත්‍ය වැඩුවා කියලා අපිට සෝවාන් ඵලයකටපත් වෙන්න බෑ. මේ එහෙම මෛත්‍රී මොහොතක් වැඩපු නැති මනසෙක් ලෝකේ හොයා ගන්නත් අමාරුයි එතනම. ඒ වගේ පසුබිමක් අපි දකිනකොට මන්නාසන්න මොහොතේදීම අනිත්‍ය වැඩපු ෂණයක් අනිත්‍ය වැඩුවාම මහත්ඵලයි මහත්සංසයි වෙන්නේ කොහොමද අපි හඳුනන්නේ? මෙහෙමයි මාතද මාත්මයා උතන්දී ප්‍රශ්න කරන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අනිත්‍යය කියන සංඥාව වඩනවා. නමුත් වැඩුවාට අපි සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. නමුත් එතනදී මහත්යහන්නේ හරිය සාමාන්‍ය ජීවිතයේදී අනිත්‍යයි කියලා වැඩුවාම මං තාම සෝවාන් ඵලයටපත් උනේ නැහැ. නමුත් මං යම් මොහොතක මරණාසන්න වෙලාවේ මගේ අවසාන චුති සිත මං අනිත්‍යයි කියලා දැක්කොත් කොහොමද සෝවාන් ඵලයටපත් වෙන්නේ කියන කාරණේ. ඒක එතනදී මහත්යෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක අපි ගලපලා දකින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇසුරු සෙනක් යම් කෙනෙක් අනිත්‍ය සංඥාව වැඩුවොත් ඔහු අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියන් අතර උප්පත්ති ලබන්න කැමති වෙන්න ඕනේ කියලා. ඇසුරුසනක් යම් කෙනෙක් මෛත්‍රිය වැඩුවොත් එයා බ්‍රහ්මතලයේ උපතක් ලබන්න දක්ෂ වෙන්න ඕනේ කියලා. එහෙනම් මාත එතනදී අපි ගලවප ගන්න ඕනේ මේ ඇසුරුසනක් කියන්නේ අවසාන චුති සිත. මොතේ එසේ නැතුව මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් ඇසුරුසනක් ජීවිත කාලය තුල මෛත්‍රිය වඩලා තියෙනවා. ඒ වැඩුවායි කියලා හැමෝම බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැ. එනම් මෙතනදි මේ ඇසුරු සැන කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ උපාදාන පත්‍යා භව කියන ධර්මතාවයේ තුල ඉඳගෙන අර අවසාන චුති සිතේ ඇසුරු සැනක් වන් වැඩෙන්නා වූ අනිත්‍ය සංඥාව ගැන මේ කතා කරන්නේ. ඒතොර එතනදී යම් කෙනෙකුට මරණාසන්න මොහොතේදී ඇසුරු සැනක් වන් අවසාන චුති සිත අනිත්‍යයි කියලා දකින්න නම් අනිවාර්යයෙන්ම මාත්‍යා දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුහුණු කරපු කෙනෙක් වෙන්න ඕන. තේන. එතකොට යා අනිත්‍ය වඩලා පුහුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුල දක්ෂභාවයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ තුනත් පරිපූර්ණ නම් අනිවාර්යයෙන්ම යා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළා වූ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මේ සියල්ලම හේතු සාධක නිසා මහත්වෝ කෙනෙකුට අවසාන චුතිසිත අනිත්‍යයි කියලා ගලප ගන්න දක්ෂණං එයා අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියන් අතර උපත ලැබනවා. මොකද එයා අවසාන චුතිසිතේදී දකින්නේ ධර්මය. ධර්මය කියන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියන්නේ කොහොමද? සංස්කාරයන්ගේ අනිත්‍ය බව. පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බව. ඒතකොට දැන් මහත්මයා මෙතෙන්දී ප්‍රශ්න කරන්නේ එහෙමනම් ස්වාමින් වහන්සේ අවසාන චුතිසිතේදී අනිත්‍ය සංඥාව වැඩිද්දී සෝවාන් ඵලයටපත් වෙනවා නම් ඒ සාමාන්‍ය ජීවිතයේ අනිත්‍යයි කියලා වඩාදී සෝවාන් ඵලයටපත් වෙන්නේ නැත්තේ කියලා තේරෙනවා. එතෙන්දී මාත්‍යෝ සාමාන්‍ය ජීවිතයේදී සෝවාන් ඵලයට මේ අනිත්‍ය සංඥාව වැඩිවීමත් මරණාසන්න මොහොතේදී අනිත්‍ය සංඥාව වැඩිවීමත් කියන දේ ආසයි පොළොවයි වගේ වෙනස්කම් තියෙන කාරණා දෙකක්. මරණාසන්න මොහොත කියන්නේ මාත්‍යෝ අපි සියල්ලම අතහරිනවා කියලා දැනගන්න මොහොත. එයා මේ මොහොතේ දකිනවා මං බිරිඳ මට අතහැරිනවා, දරුවා මට අතහැරිනවා, මගේ දේපල අතහැරිනවා, මගේ කීර්ති ප්‍රශංසා නම්බුනාම ජීවිත මේ සියල්ල අතහැරිනවා කියලා දකින මොහොතේ අනිත්‍ය සංඥාව කියන්නේ මහත්යෝ අවුරුදු 10ක් අනිත්‍ය සංඥාවට වැඩිය වටිනවා. තේරෙනවා? එතන නමුත් මේ මොහොතේ මහත්ය අනිත්‍ය සංඥාව දකින්නේ මේ සියල්ලම තව හිතකින් මගේ කරගෙන. තේරෙනවා? එතන මේ මොහොතේ දකින අනිත්‍ය සංඥාව වගේ නෙමේ මරණාසන්න මොහොතේ දකින අනිත්‍ය සංඥාව මහත්යෝ අර සියලුම නිත්‍ය සංඥාවන් යටපත් කරලා සංස්කාරයන්ගේ රූපේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් මතු කර ගන්නා වූ සංඥාව. තේරෙනවා? ඒ නිසා ඒකේ මේ අනිත්‍ය සංඥාව මහත්යෝ මරණාසන්න මොහොතේ සකස් කර ගන්නා අනිත්‍ය සංඥාව මේ සාමාන්‍ය ජීවිතයේදී අපි ඇති කර ගන්නා වූ අනිත්‍ය සංඥාව වගේ දෙයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා නමුත් එතනදී අවසාන චුස්සිතේදී අනිත්‍ය සංඥාව ඇති කර ගන්න නම් අනිවාර්යයෙන්ම මාත්‍යෝ අපි දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥාව වඩලා පුරුදු කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවද? එසේ නොමැතිනම් අවම වශයෙන් අපි සංසාරයේ අනිත්‍ය සංඥාව වඩලා පුරුදු කරලා ඒ මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥාව මතු කරගත්තා වෙන්න පුළුවන්. දැන් කෙනෙක් ඉන්නෝ යා ජීවිතයේ අනිත්‍ය සංඥා වැඩුවේ නැහැ. නමුත් පින් කළා, දන් දුන්නා, සිල් රැක්කා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා, සද්ධර්ම ශ්‍රවණය කළා. නමුත් කළාට නුවණින් මෙනෙහි කළේ නැහැ. නමුත් මරණාසන්න මොහොතේ මෙයාගේ මේ පිනේ ශක්තිය වැඩි පිටිපස්සේ.
ඒ වගේම පෙර ජීවිතයේ මේ අනිත්‍ය සංඥාව හොඳින් පුහුණු කරලා තිබ්බා. ඒ නමුත් තිබ්බට මේ ජීවිතේ නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා අනිත්‍ය සංඥා මතුකලේ නැහැ. නමුත් දැන් මරණාසන්න මොහොතේ දැන් මෙයා බණක් අහලා තිනවා, ධර්ම දානයක් කරලා තිනවා, පිනුත් කරලා තිනවා. ඒ නිසා මේ කුසල් ශක්තිය නිසා මරණාසන්න මොහොතේ මෙයාගේ ඇඳ ළඟට කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා. ඒ ආවේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. ස්වාමීන් වහන්සේට දැනීම සකස් වුණා මෙයාගේ සංස්කාරයන් නිසා මේ මිනිස්යා ළඟට යන්න ඕනේ කියන කාරණේ. එතකොට මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ ඇද්දක් දැකිද්දී අන්න අර මහත්යා දැන් පිනේ ආස්වාදය තුලයි ඉන්නේ, අනිත්‍ය සංඥාව කඩේනේ. නැහැ, මෙයා යා අනිත්‍ය සංඥා පුහුණු කරේ නැහැ. ස්වාමීන් වහන්සේ දකිනවා මෙයා පිනේ ආස්වාදය තුල ඉන්නවා, සතුටෙන් සැපයෙන් ඉන්නේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මොහොතකින් කියනවා, මහත්යෝ ඔය සකස් වෙන්නා වූ ආස්වාද ජනක හිත අනිත්‍යයි කියලා දකින්න උතන තියෙන සංස්කාරයක්, සංස්කාරය අනිත්‍යයි කියන දැන් එයා එක පාට අනිත්‍යයි කියන දකින මොහොතේ මහත්යෝ මාර්ගඵල අපි දෙවියන් අතර. මොකද එයාට ඒ දකින්න ශක්තිය ගිය ජීවිතේ සංස්කාර තුල තිබ්බා. ගිය ජීවිතේ සංස්කාරයන් තුල අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙලා තිබ්බා. මේ ජීවිතේ පින උපරිම ශක්තියෙන් වැඩිලා තිබ්බා. පිනට අදාළව සංස්කාර පත්‍ය විඥානං ස්වාමින් වහන්සේටත් එතෙන්ට ඉන්න හිත සක්සේ. තේන්. ඉතින් එහෙම තමයි ගල්පගා. හැබැයි මහත්යෝ යම් මේකින් මේ මිය යාමට සිටි පුද්ගලයාට පෙර පින නොතිබ්බා නම් ස්වාමින් වහන්සේට එතෙන්ට ඉන්න හිත සකස් වෙන්නේ නැහැ. ඒකත් එහෙම තේරුම් ගන්නවා. තේරෙනවද? අනිවාර්යම පෙර මේ ජීවිතේ තිබුණා වූ ඒ කුසල් ශක්තියත් පිනත් ඒ වගේම පෙර ජීවිතයේ අනිත්‍ය සංඥාව වඩලා තිබ්බා වූ පුරුද්දක් තුල සකස් වුණා වූ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුලයි තමන්ව බලන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට එන්න හිත සකස් වුණේ. දැන් මෙතනදී මේක තවත් පැහැදිලි කරගන්න කාරණයක් තමයි බාහ්‍ය දාරුචිරිය කියන මේ රහතන් වහන්සේගේ කතාව. ඒතර බාහ්‍ය දාරුචිරිය කියන්නේ කවදාක්වත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් දැකලා තිබෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියන නම බුදුරජාණන් වහන්සේ කියන නම පමණයි අහලා තිබෙන්නේ. නමුත් ඒ රහතන් වහන්සේ කියන නම අහද්දිම එයා හිතුවා මම රහතන් වහන්සේ කෙනෙක් කියලා. කාරණේ. නමුත් බාහ්‍ය රහත් වෙලා හිටියේ නැහැ. අවසානයේ බාහ්‍ය දවස් ගාණක් නිදි වරාගෙන ආහාරයක් නැතුව බුදුරජාණන් වහන්සේ කියන වචනේ හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරයන් වහන්සේ කියන එක ගාථා පදයකින්, තේරෙනවද? එක ගාථා පද හතරකින් බාහ්‍ය ධාතු මේ දාරුචරිය ගිහි ඇඳුම පිටින්ම රහත් ඵලයට පත් වෙනවා. මේ මහපාරක් අයිනේ රහත් ඵලයට පත් වෙන්නේ ගිහි ඇඳුම පිටින්. ඒතර බලන්න ගාථා පද හතරක් තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහපාරක් අයිනේදී මේ බාහ්‍ය දාරුචරිය ගිහි ඇඳුම පිටින් උතුම් රහත් ඵලයට පත් වෙන්නේ මේ ජීවිතය අනිත්‍ය වඩලා තිබ්බද? නැහැ. මීට ඉස්සෙල්ලා කවදාකවත් තෙරුවන් සරණ පිටලා තිබ්බද? නැහැ. කුමක්ද හේතුව? පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුහුණු කළා වූ ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර්ය භාවයත් ඒ වගේම අනිත්‍ය සංඥාවත් සතර සටිපට්ඨාන ධර්මයක් තුළින් ලබා ගත්තා වූ අතීත සංස්කාරයන්ගේ ඵලයයි බුදුරජාණන් වහන්සේගේ එක කමඨහනක් තුළින් බාහ්‍ය තමගේ ජීවිතයෙන් මතු කරලා ගන්න. තේරෙනවද? එනිසා පෙර ජීවිතේ අපි අනිත්‍ය සංඥාව පුරුදු කරලා පුහුණු කරලා තියෙන කෙනෙක් නම් මේ ජීවිතේ අපේ කුසල් ශක්තිය ශක්තිමත් නම් ඇත්ත වශයෙන්ම අපිට අවසාන චුතිසිත කියන කාරණේදී කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥාව මතු කර ගැනීමේ පහසුව අනිවාර්යම තියෙනවා.